සුබ දවසක් වේවා යාළුවනි. ඔයාලා හැමෝටම ඔන්න අදත් අපි අලුත් වීඩියෝ එකක තමයි ඔයාලා එකතුලා ඉන්නේ. අද අපි කරන්න යන්නේ Windows operating systems වල මොකක්ද ඔයාලා අවශ්‍ය ෆයිල් එකක්, ඉමේජ් එකක්, වීඩියෝ එකක්, ડોකියුමන්ට් එකක් වගේ දෙයක් ලොක් කරන්න කොහොමද කියලා. ඇත්තටම මේක මේ වෙන වීඩියෝස් ඔයාලා බලන්න පුළුවන් YouTube එකේ ගිහිල්ලා මම ඇත්තට සාර්ථක වීඩියෝස් නෑ. නමුත් මේක විශේෂත්වය තමයි අපි මේ දේ කරන එකේ කිසිම සොෆ්ට්වෙයාර් එකක් භාවිත නොකර තමයි මේ දේ කරන්නේ. ඉතින් ඒ හින්දා ඔයාලා අපේ වීඩියෝ දෙක දිගටම ඉන්න හොඳට මේක රීක්ෂණය කරලා කරන්න ඕන දේවල් ටික හරියට ස්ටෙප් බයි ස්ටෙප් ඔයාලා හරියට ෆලෝ කරන්න. මුලින්ම මම තෝරගන්නවා ඉමේජස් පහක්. මෙන්න මේ පහ තමයි මම ලොක් කරන්න යන්නේ. මුලින්ම මම ෆෝල්ඩර් එකක් හදාගන්නවා. මම මේ ෆෝල්ඩර් එක ලොක් කියලා රීනේම් කරගන්නවා. පස්සේ මම මේ ඉමේජස් ටික සේරම එකට දානවා. මම මේ ඉමේජස් ටික මේකට දාගත්තා. දැන් මේ ඉමේජස් ටික තියෙනවා. හරි, ඊළඟට තියෙන්නේ වා ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්න ඕනේ. ඒ ෆෝල්ඩර් එක ඇතුලේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එකක් ඕපන් කරගන්න ඕනේ. මම new ගිහිල්ලා ටෙක්ස්ට් ડોකියුමන්ට් කියන සර්ච් එක දෙනවා. හරි, ඊට පස්සේ හදාගන්න රීනේම් කරන්න අවශ්‍ය නැහැ. ඔයා මේක ඕපන් කරගන්න. ඕපන් කරගත්තාන් පස්සේ තමා ඔයාට තියෙන ප්‍රධානම දේ තියෙන්නේ ඔයා යන්න ඕනේ මගේ YouTube වීඩියෝ එක යටින් තියෙන description එකේ command එකක් තියෙනවා, ලොකෝ command එකක්. ඔයා ඒක copy කරගන්න ඕනේ. මෙන්න මේ තමයි command එක. CLS කියන එකෙන් පටන් අරන් end කියන එකෙන් ඉවර වෙනවා ඒ command එක. අන්නේ ඒ command එක අරගෙන copy කරගන්න ඕනේ. ආ, මම copy කරගන්න ඕනේ. කොපි කරගෙන මම මේ ක්ලෝස් කරගන්නවා. ඔයා අර ෆෝල්ඩර් එක ඇතුළේ හදපු ටෙක්ස්ට් ડોකියුමන්ට් එකේ මේක පේස්ට් කරගන්න ඕනේ. දැන් මම මේක ලස්සනට පේස්ට් කරගත්තා. මේක CLS කියලා පටන් අරන් end කියන එකෙන් ඉවර කරලා තියෙනවා. හොඳයි, ඊළඟට තමයි ඔයාට තියෙන පාස්වර්ඩ් එක දෙන්න. ඔයාට අවශ්‍ය පාස්වර්ඩ් එක මෙහෙර ලබා දෙන්න ඕනේ. ඒකට ඔයා මේක මුලින් ඉඳන් මේක බලාගෙන එන්න. මේක තියෙනවා your password here කියලා මෙතන ටයිප් කරලා තියෙනවා. මෙන්න මේක තමයි, මෙන්න මෙතන තමයි ඔයාගේ පාස්වර්ඩ් එක දෙන්න ඕනේ. මම මෙතනට දෙනවා test කියලා. මම මෙතනට your password here කියන කපලා අයින් කරලා test කියලා දුන්නා. ඊළඟට ඔයා මේක වෙන මොකුත් කරන්න නැහැ. අර ඊළඟට ෆයිල් කෙනෙක්ට ගිහිල්ලා save as කෙනෙක්ට ගිහිල්ලා පාට මෙතන තියෙනවා new text document කියලා. අන්න ඒක back space එක අයින් කරගෙන ඊළඟට ඔය ලියන්න ඕනේ ලොක ඔ මොකක් හරි පාට පුළුවන් name එක දෙන්න. මම එහෙම දීලා .bat ලොක .bat කියලා මම මෙතනට දෙනවා. ඔයා ඒක අනිවාර්යයෙන්ම දාන්න ඕනේ .bat කියලා, bat කියලා. ඊළඟට මේ text document කියනක ඔබලා old file කියනක බලන්න ඕනේ. text document එක බලලා old file කියනක දෙන්න ඕනේ. එතකොට ඔයාලා මේක පේනවා. අපි file එක ඇතුලේ තමයි මේක තියෙන්න ඕනේ. ඊළඟට ඔයාලට මේක save දෙන්න තමයි තියෙන්නේ. ඊට save දුන්නාන් පස්සේ ඔයා මේක close කරගන්න. එතකොට ඔයාලට දැක් ගන්න පුළුවන් මේ loc.bat කියලා මෙතන නිකන් exe file එකක් folder එකක් තියෙනවා, batch file එකක්. එන්නේ ඒකව open කරගන්න. ඔයා මේක double click කරලා open කරගන්න. අන්න එතකොට ඔයා දැක්කා මේකේ ෆෝල්ඩර් එකක් අලුතෙන් හැදිලා තියෙනවා. මේ ලොකර් කියලා ෆෝල්ඩර් එකක් අලුතෙන් හැදිලා තියෙනවා. මේක ඩබල් ක්ලික් කරාන් පස්සේ ඉස්සෙල් එකපාර ඩබල් ක්ලික් කරගන්න. මේක ඕපන් කරගත්තාම ලොකර් කියලා ෆෝල්ඩර් එකක් හැදිලා තියෙනවා. මෙන්න මේක. අන්න ඒකට ඔයා මේ ඔයාට අවශ්‍ය ඉමේජස් ටික එකට දාගන්න. මම මේ ටික දාගන්න මේකට කොපි කරලා. සරි, මම කට් කළා මේක ඔක්කොම දාගන්නවා. මම ඒ ටික දැම්මන් පස්සේ දැන් ඔයාලා බලන්න පුළුවන් මේකේ පින්දුර ටික තියෙනවා. ඒ අපි අලුතෙන් ෆෝල්ඩර් එකක් හදලා ඒක ඇතුළේ තමයි මේ පින්දුර ටික දැම්මේ. ඊට පස්සේ අපි ලොකර් බැච් කියන බැච් ෆයිල් එක හදලා ඒක ඩබල් ක්ලික් කරාම පස්සේ අලුතෙන් ෆෝල්ඩර් එකක් වෙනවා ලොකර් කියලා. ඒ ෆෝල්ඩර් එක හැදුවේ ඇතුළේ. අන්න ඒක ඇතුළේ තමයි මම ඊට පස්සේ අර පින්දුර ටික දාගත්තේ. ඊට පස්සේ ඔයාලා කරන්න තියෙන්නේ මේ ටෙක්ස්ට් ડોකියුමන්ට් එක හිස් වෙනවා. ඒක ඔයාලට ඩිලීට් කරලා අයින් කරන්න පුළුවන්. දැන් ඔයාලට කරන්න තියෙන්නේ මේ ලොකර් කියන එක
ලොක්ට වට අවශ දේවට ලොකට බැක්කින් එක ආපව පාරක් ඔොන් කර අන්න එතකට වන්න ආයුස්ෝජ බෝන්ඩ ලොක් ද ෆෝල්ඩ කියලා අන්න ඒකිවා වයි කියන්න යස් එන් කැන් නෝ ඔවුන් ඔතනද වයි කෙනක දෙන්න වයිකිවල ඉරස්වා එන්ට කරන්න ඉටස ෆෝල්ඩ එක ලොක්ක නෝ පට පේන්නතුව හයිඩලයවා ඉඩ පස් වාට තියෙන්නේ ඉට පස්සේ මුකුත් කරන්න නෑ ඇතන වගේ ෆෝල්ඩ එක ලොක් කෙලයි බරයි පා සාමාන්‍ය දැන් කවරනවාට ආවත් ආපස්සේ මෙන්න මේ ලොකඩොට් බැට් කියල තියෙනවා දන්න ගෙන නම හොයාගන්න බෑ නමුත් වගේ දන්න කෙනෙක කියෙන ඇවිල්ලා මේක ඩබල් ක්ලික් කර වගේ හන එන්ට පාසට අන්ලොක් ෆෝල්ඩ පාසඩ් ගහන වගේ මේක අල්ලොක් කරන්න තෝට වෙන කෙනෙක් වෙන පාසඩ් දුන්නට දීලා එන්ට කරට එක ඕපන්නේ නෑ ලොක ෆෝල්ඩ එක පෙන්න්නන්නේ වාඩ විතර එක පෙන්න්න පුලන් ඔයා මෙතනදී දැ මම දුන්න ටෙස්ට් කියලා ටෙස්ට් කෙනෙක දීල හොම එන්ට කරම් පස්සේ වඩ බලාගන්න පුලා ලොක කියෙන ෆෝල් එක පෙන්වා එක අල්ලොක් වුණා එතන් ගියම් පස්සවා නැවතම පින්තුරටික බලාගන්නලා වට ඕනම දෙයක් පාගෆයිල් එක දාලාතියන පුලන් ඕනම දෙයක් වාට මේ විදිර ලොක් කරන්න පුලා එන යලුනේ අද අපේ වීඩියට ඉවරයි විනාඩි හයක් විතර කාලයක් වීඩික දික් වුණා එකට සමාවෙන්න ඕට එකකක් පැහදිලි කරන්න ඕන නිසාතම මං එහෙම කරේ අපි ඊලා විඩ අපිමට හමුම ඒවගේ මතකතු සබස්ක්‍රයිබ් කරලා බෙල්ලයිතන්න ක්ලික් කල තිය